මෙම කිවිසුම තුලින් මධ්‍යම සංස්කෘතික අරමුදල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර සහයෝගීතාව වර්ධනය වනු ඇති සංචාරකීන් සඳහා වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට මුදල් ගෙවා ලබාගත හැකි වාට්ටු සංවර්ධනය කිරීමද මෙම කිවිසුමට ඇතුළත් මෙරටට පැමිණෙන විදේශිකයින්ට ලබා දෙන පහසුකම් පුළුල් කරමින් සංචාරක ශ්‍රේෂ්ඨයේ තිරසර සංවර්ධනයක් ඇති කිරීම මෙහි අරමුණ වනවා අවබෝධතා කිවිසුමත් සන්තැබීමෙන් අනතුරුව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට යෝගයක්ද කළා මාලිමාවේ අපේක්ෂකතුමා කියලා තියෙනවා සංචාර කැමති සංචාර කරනවා මිසක් සංචාරය ගෙනාවේ නැහැ කියලා එතුමාට මම අභියෝග කරනවා මම සම්පූර්ණ මම ගියපු රටවල් ඔක්කොම විස්තර දෙන්න කීයෙන් කීයද මම ආණ්ඩුවෙන් සල්ලි අරගෙන ආණ්ඩුවෙන් හෝටලයක් අරන් ඉඳලා තියෙන්නේ අනිත් ඔක්කොම අතේ සල්ලි වලින් ගියපු ට්‍රිප් තමයි වැඩිපුරම තිබුණේ අදට කටායාවේ කියන ආයතනයේ දවසට ෆ්ලයිට් 6ක් ලංකාවට බානවා එමිරේට්ස් දවසට ෆ්ලයිට් 4ක් 5ක් ලංකාවට බාන එක ෆ්ලයිට් එකක් තිබුණේ නැහැ අපි මේක බාර ගන්නකොට එතුමා හිතනවා ඇති සාමාන්‍යයෙන් ඔය ගිහිල්ලා පාර ගිහිල්ලා මිනිසුන් රවට්ටන විදියට වැඩ වර්ධන කරන විදියට මේ දේවල් සංචාරය ගෙනන්න පුළුවන් වෙයි කියලා කරුණාකරලා එතුමාගේ ටිකට් වලට කවුද ගෙව්වේ කොහෙන්ද ගියේ කොහොමද ගියේ කියන එක පොඩ්ඩක් අපිටත් පෙන්වන්න කියලා ඉල්ලීමක් කරන